මට මගේ ගුරුවරු ඒ දවස්වල කියපු නිබ්බුත පද මතක් වෙනවා. මට කියපු අවකැපෙන කතා මතක් වෙනවා. මට ගහපු පාරවල් මතක් වෙනවා. මට ආදරය කරපු හැටි මතක් වෙනවා. ඒ සියල්ලේම වටිනාකම එකයි. මට දොට්ට බහපම් මේ ඉස්කෝලෙන් ඵලයන් මේ ඉස්කෝලෙන් කියලා එළවපු ගුරුවරයාත් අනේ මගේ පුතේ ඔබ මේ රටේ කවදා හරි ලොකු මිනිහෙක් වෙයි හොඳට ඉගෙන ගනින් කියලා කියපු ගුරුවරයාත් දෙන්නම මට සමාන වටිනාකමකින් ගෞරවණීයයි. ඒ කිසිවෙක් ද්‍රෝහී හිතකින් ඊර්ෂ්‍යා පරවස සිතකින් මට කිසිවක් කළේ නැහැ. විල්සන් කරුණාරත්න මගේ විදුහල්පතිතුමා එතුමන් මට කිව්වා මට උඹව පෙන්වන්න බෑ බං. මට උඹව මේ ඉස්කෝලෙන් අස් කරන්න හිතෙනවා. අස් කරන්න හේතු නැහැ කිව්වා. මං හරියට හිතුවා ඒ ගැන. ඇයි සර්ට මාව පෙන්වන්න බෑ? මම මෙච්චර මේ නාට්‍ය රඟපානවා සින්දු කියනවා කෙල්ලෝ පොල්ලෝ අතර මං හරි ජනප්‍රියයි. කෙල්ලෝ ඒක කෙල්ලෙක් ඉන්නවද? ඒත් ඇයි මට මේ විල්සන් කරුණාරත්න විදුහල්පතිතුමා අපේ දෙයියෝ බයයි ඒ අහලෙන් එනවා කියන ආරංචියට වෙවුලනවා. දැන් විද්‍යාරත්න සර් මෙතනින් නැගිටලා එනකොට ලලිත් මට අතින්දන් කියනවා ජැක්සන් අයියේ තාම බයයි කියලා. විද්‍යාරත්න සර් මම එනකොට ලලිත් මට කියනොත් අර අතීතයේ තිබිච්ච බය තාම දැනෙනවා කියලා. ඒ ඇයි අපි බය කරේ ගෝනි බිල්ල නෙමෙයි. මං කල්පනා කරනවා ඇයි විදුහල්පතිතුමා මට එහෙම කිව්වේ? මම හොයා ගන්නවා ඒකට හේතුව. මම හොයාගෙන මම යනවා රාගම ෂෙල්ටන් අයියාගේ සැලුන් එකට. ගිහලා ෂෙල්ටන් අයියාට කියනවා සැලුන් එකේ මේ හොඳ ළමයෙක් වගේ පේන්න කොණ්ඩේ කපන්න කියලා. මට තේරෙනවා මට තිබුණේ ගුටි කන පෙනුමක් ඒ කාලේ. දැක්කම රුස්සන්නේ නැහැ එකෙකුටවත්. මම මෙහෙම පුම්බගෙන ඉතින් ගුරුවරයෙක් ඉවසයිද? ගුරුවරයෙකුට රුස්සයිද? මමම තේරුම් ගන්නවා මං ඊට පස්සේ සීලාචාර විදිහට කොණ්ඩ කපාගෙන එනවා සර්ගෙන් හොඳක් අහන්න පුළුවන් වේද කියලා. ඒත් අහන්න හම්බ වෙන්නේ නැහැ. මම මේ ඉස්කෝලෙන් අස් වෙලා විශ්වවිද්‍යාලයට ගිය දවසක විශ්වවිද්‍යාලේ ඉඳලා කෝච්චිය නැගලා ගෙදර එනකොට කරුණාස හම්මුණ කෝච්චියේදී හම්බල මාව දැකලා මොකද දැන් කරන්න කියලා ඇහුවා. ඔය හරි කුළු වැඩක් කරනවා සර් කියලා කියන්න හිතෙන වාගේ ප්‍රශ්න එකයි මොනවද කරන්නේ දැන්? මම කෝස කැම්පස් එකේ එතකොට තමයි මාව අඬගහලා ළඟින් ඉඳගෙන මට කිව්වේ උඹලට බනපුවා තේරෙනවද? උඹට ගහපුවා තේරෙනවද? උඹට අරම මං කිව්වේ ඇයි කියලා තේරෙනවද? තේරෙනවා බුදු සර් කියලා කකුල් දෙක අල්ලලා වඳින්න හිතන කෝච්චිය ඇතුළෙම. ඒගොල්ලෝ හැම නොවුනනම් අපේ ජීවිත මීට වඩා හුඟක් වෙනස්. මට මම මේ ඉස්කෝලෙට එනකොට මං ගියා පොඩි ඉස්කෝලෙකට දුප්පත් ඉස්කෝලෙකට හපුකොට ඉස්කෝලෙ කියලා බිල්ඩින් දෙකයි තිබුණ මුළු ඉස්කෝලෙටම මං ඕ ලෙවල් දක්වා හිටියේ ඒකේ. ඊටත් පෙර මං හිටියේ බණ්ඩාරේවල තවත් ඉස්කෝලෙක. මං ඉස්කෝල හතරක ඉඳලා තියෙනවා. මගේ මේ හුරුබුහු ටිකන් මං ඒ කාලේ පොඩි කාලේ කටකාරයි දඟකාරයි ඒක කුසලතා තියෙනවා. ඒ මගේ දඟකාරකම් හුරුබුහු ටිකන් දැකලා මගේ ගුරුවරු මට කියපු එකම දේ තමයි ඉගෙන ගනි. උඹට ගොඩේන්න වෙන කිසිම හේතුවක් නැහැ. ඇයි මං රාගම පොඩි වී කුමරේ බෙනඩික්ට් ඇන්තනී කියන රජයේ සේවකයාට දාව රොලින් පෙරේරා කියන ගැමි කාන්තාවගේ කුසෙන් බිහි වුණා විතරයි. අපේ හත්මුදු පරම්පරාවවත් එහෙම කලාකාරයෙක් සල්ලිකාරයෙක් එහෙම කවුරුත් ඉඳලා නැහැ. දන්න කියන කෙනෙක් කවුරුත් ඉඳලා නැහැ. අපි හරි සරල සාමාන්‍ය මිනිස්සු. මම බිහි වෙන්නේ ඉතාම සරල සාමාන්‍ය ගැමි දරුවෙක් විදිහට. මුකුත්ම නැහැ. වත් පොහොසත්කම් සමාජ සම්බන්ධතා එය කිසිවක් නැහැ. හැබැයි අද මට මාව බෙර ගහලා මගේ පාසල එක්කගෙන ඇවිල්ලා මට විශාල ගෞරවයක් දක්වනවා. අද මුළු රටම මට ආදරය කරනවා. එතනට අර තාම සාමාන්‍ය කිසිදු සුදුසුකමක් නැතුව
ඉපදිච්ච ගැමි දරුවා පත් උනේ කොහොමද? වෙන කිසිවක් නොවේ. වාසනාව නොවේ. මම වාසනාව කියන දේ සත්ත පහකට විශ්වාස කරන්නේ නැහැ. බොරුවට නෙමෙයි කියන්නේ. කොච්චර විශ්වාස කරන්නේ නැද්ද කියනවනම් මගේ ජීවිත කාලය තුල මම තවම ස්විප් ටිකට් එකක් සල්ලි දීලා අරගෙන නැහැ. මම ස්විප් ගන්නෙ නැහැ. මම දන්නවා මම වාසනාවන්තෙක් නෙමෙයි කියලා. මට වාසනාව නැහැ. මම මගේ හැකියාවෙන් මගේ ශක්තියෙන් මගේ ඌමනාවෙන් මගේ ගේමෙන් මගේ පරිප්පුවෙන් ඉන්න මිනිහෙක් මම. ඒ මට ස්විප් ඇදලා මට සල්ලි හම්බ වුණා නම් ඒ මගේ ගේම නැති වෙලා යනවා. මගේ එල්ලේ නැති වෙලා යනවා. ගලහිටියා මධ්‍යම විද්‍යාලයට ඇවිල්ලා මට ඇහෙන බටනලාපා. මට ජීවිතේ කියදුණු බටනලාපා. ඒ බටනලා පාර දිගේ හොයාගෙන යනකොට අර අරලිය ගාල්ල ඇස්සේ එහා පැත්ත තමයි අරලිය ගාල්ලට එහා පැත්තෙන් තමයි සංගීත කාමරේ තිබුණේ. ඒ සංගීත කාමරෙන් පැත්තෙන් ඒ බටනලා පාර ඇහුනේ. මේරේ මිතුවා කියලා සින්දුවක ඇහුනේ. මමත් ටිකක් ආජ්‍ය තුජිකෝ පුකාරේ මේරේ කියලා ගියා. ගින් බලපම සුදු ගවුමක් අඳගත්තු කෙල්ලෙක් පැදුරක් කළා බිම ඉඳගෙන බටනලාවක් ගහනවා. එච්චරයි ජීවිතේ පටන් ගත්තා. එයා මගේ පෙම්වතිය වුණා. නෑ ඉස්සලා අපි යාළුවෝ වුණා. අපි හොඳ යාළුවෝ. මට ජකා කියන නම පට බැඳෙත් මෙයා තමයි. මචං කියන යාළුවා. ඒ තරම් අපි නාට්‍ය කළා සින්දු කිව්වා. මේ ඉස්කෝලේ මගේ යාළුවෝ කණ්ඩායමේ එක සමාජිකාවක් විතරයි කුමාරේ. හිමින් 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 අපි දෙන්නගේ බැඳියාව වැඩි වුණා. අපි දෙන්නගේ අවබෝධය වැඩි වුණා. අපි දෙන්න පෙම්වතුන් බවට පත් වුණා. මම ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ ගියා. එයා මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ගියා. එයා විද්‍යාංශෙම ඉගෙන ගත්තේ මම කලාංශේ. ඊට පස්සේ 1985 දී අපි විවාහ වුණා. ඇගේ කුසේ මට දාව දරුවන් 3 දෙනෙක් පළගත්තා. එකෙක් කින්න අතර ඇවිල්ලා. මගේ ජීවිතේ ගලහිටියාම ලබා දුන්නේ මගේ ජීවිතේ. මොකද හේතුව මට කියන්න උමනාව තියෙනවා. තවමත් මේ රටේ දරුවෙකුට මිනිහෙක් වෙන්න එහෙම නැත්නම් කවුරු හරි කලාකාරයෙක් විතරක් නෙමෙයි ක්‍රීඩකෙක් වේවා ව්‍යාපාරිකයෙක් වේවා කීර්තිධරයෙක් වෙන්න කැපිලා පෙනෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න තවමත් තියෙන එකම මාවත එකම වෙන කිසිවත් නැහැ. එකම මාවත මේ අපි හැමදාම බනින CWW කන්නංගර මැතිතුන් බිහි කරපු මේ නිදහස් අධ්‍යාපනයම පමණයි. ඉන් එහා තම මාවතක් පහළ වෙලා නැහැ. මේකට නොයේ අදන්තේටම් වෙලා තියෙනවා. අපි කුඩම්මගේ සැලකිල්ල ලැබිලා මේ රටේ අධ්‍යාපනය අතහැර දමලා මේක තාම මේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට ජාත්‍යන්තර ප්‍රමිතියට තාම මේක පත් වෙලා නැහැ. අපි හරි දිලිඳු අධ්‍යාපනයක ඉන්නේ කියන කාරණා සත්‍යයි සැබෑවයි. ඒ එසේ තිබියදී තවමත් කෙනෙකුට ගොඩ එන්න තියෙන එකම මාර්ගය පාසල පමණමයි. නිදහස් අධ්‍යාපනයේ පමණමයි. ඒ රහසට ඒ සත්‍යයට සාක්ෂිකරුවෙක් ලෙස මම පාසල් ගාන ගිහිල්ලා මං කියන කුල්ලන්ට කෙල්ලන්ට ඉගෙන ගනිල්ලා විභාග පාස් කරගනිල්ලා කොහොම හරි ඔය තියෙන කුසලතාකම විභාග පාස් කරගනිල්ලා නැත්නම් උඹලට ගැලවීමක් නැහැ. උඹලට බේරීමක් නැහැ. මාත් එක්ක හිටපු මගේ වයසේ මගේ ගමේ මෙහෙ එන්න කලිනුත් හපකොටි ඉස්කෝලේ මාත් එක්ක හිටියා හොඳ දක්ෂ කොල්ලෝ. මට වඩා දක්ෂ කොල්ලෝ හිටියා. හැබැයි ඒගොල්ලන්ට උනේ මොකද්ද? ඒගොල්ලෝ අර කුසලතාවයේ පමණයි හිටියේ. ඒගොල්ලෝ අධ්‍යාපනයේ ජය ගත්තේ නැහැ. ඒගොල්ලෝ උසස් පෙළට ගියේ නැහැ. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට ගියේ නැහැ. ඒ නිසා එහෙම වුණාම අර කුසලතාවෙන් වැඩක් නැති වෙනවා. ඒ කුසලතාවයේ වටිනාකමක් නැති වෙනවා. ඒ කුසලතාවයට අවස්ථාව පෑදෙන්නේ නැති වෙනවා. මම විශ්වවිද්‍යාලෙ ගිය නිසායි සුගතපාල සිල්වා මාව දැක්කේ. මම අන්තර් පීඨ නාට්‍යවලල අයිපස් අන්තර් විශ්වවිද්‍යාල නාට්‍යවලල ඒවාවල කැපිපෙනුන නිසායි එතුමා ගිලා ලූෂන් බ්ලස් සිංගල්ට කිව්වන්න විශ්වවිද්‍යාල හොඳ කොල්ලෙක් ඉන්නවා කියලා. ඒ නිසා ලූෂන් බ්ලස් සිංගල් ඒ කවුද ඒ කොල්ලා කියන්නේ කියලා ගෙන්නගෙන මාව බලලා මට තාරා විගලිති නාට්‍යයට මාව ආරාධනා කළා. එතනින් එහාට තමයි මේ ආරංචි යන්නේ. මේ විශ්වවිද්‍යාල කොල්ලෙක් ඉන්නවා කියලා. ඒ නිසා අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒක කලාකරුවෙක් වෙන්නද වෛද්‍යවරයෙක් වෙන්නද ඉංජිනේරුවෙක් වෙන්නද මේ නෑ ක්‍රීඩකයෙක් වෙන්නද කාටත් මේක බලපානවා. අනිවාර්යෙන් අධ්‍යාපනය තමයි එකම ගොඩ එන මාර්ගය. අන්න ඒ කතන්දරයට සාක්ෂිකාරයක් විදිහට තමයි මම මේ කී කියන්නේ. ගොස්තුතුමා